आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत रात्रि प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथम सिरास्ताल मेराटिन प्रथम वतावट ओमिक्रॉन आसादित एक नाइजीरिया वे सिट पेमिनी श्रीलंके के कुबव सौख्यांश पवसाई आसादितया एन्न देखम लबा गिन नहें अद पेरवरुए बिंद वेटनु विदुलिय पास्वरुए याता तत्वयट चीन पोहर बलट मुदल गेवी मटे रही महाबैंकु वारने थम दुरटात पोपुरायाम वलट हेतु गैस सिलिंडर वल संयुतिय बव जनपति पत्कल कमिटु सामाजिक महाचार्य डब्ल्यू डी डब्ल्यू जयतिलक कियाई लिट्रो गैस बेदा हैरीम सह अलविय तावकालिकव नतर किरीमट समागम तीरणय कराई हानि भूवंट अधिकरणयट या हैकी बव ज्येष्ठ नीतिज्ञ रवींद्रनाथ दाबरे पवसाई गैस पिपिरीम सापराधी क्रियावक बव सजित कियाई पासल निवाडुव दीर्घ वेई आरंभे जनवरी 3 कोदेवंटे रहिव श्रीलंकावट विशिष्ट जयक टेस्ट तरंगावलिय श्रीलंकाव जय गनी प्रथमेन देशीय पुआत मेरटिन पलमु अरट ओमिक्रॉन प्रभेदय आसादितेकु हंदुना गनुना अदाल आसादितया नाइजीरिया वेसिट पेमिनी श्रीलंकी केक बवाई वार्तावान्ने अय कोविड मर्दन इन लबागते नति अयकु बवाई आचार्य चांदिम जीवंदर महता प्रकाश कले मेरठ प्रथम ओमिक्रॉन कोविड प्रभेद आसादितया अद हंदुना गनुनु बव सौख्यांश तहरुकला अदाल पुद्गलया पसुगिये विसि हतरवन दा मेरठट पेमिन तिबुनद कोविड मर्दन एन्नत लबागत्ते नैति आयकु बवट तहोरु वी एति बवाई आचार्य चांदिम जीवांदर महता प्रकाश कले मे प्रभेदय सहित पुद्गलया विदेशयक सिट पेमिनला तीने श्रीलांकिके एतकोट मे आरंभक रट वेला तीने नाइजीरियाव मे पेमिनी पुद्गलया तावल अपिट लबिच्च वार्तावल हटियट एन्नत करणय नोकल पुद्गलयक इतिन एक निसा मे वन विट मन हितन सौख्य अमात्यांशे मे संबंधयेन दनुवत करा मे පුද්ගලයා ගැන මේ තහවුරු කිරීමක් තමයි මේ සිදු කරන්නේ දැනට වෙනත් කිසිම සාම්පල්යක අපිට ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත රෝගින් වාර්තා වෙලා නැහැ මං හිතන්නේ අපේ සියලුම ජාන විශ්ලේෂණ පරීක්ෂණ අවසන් කරලා තියෙනවා මේ වන විට ඉතින් තව දීර්ඝ විස්තර සහිත අනෙකුත් වාර්තාව හෙට දිනේ අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දෙනාලතුමාට සහ සෞඛ්‍ය ලේකම්තුමාට බාර දෙනවා මෙයාගේ ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ සහ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා මේ සාම්පල් නියදී අද දිනේදී අපගේ විද්‍යාගාරයට යොමු කරන බව පවසලා තියෙනවා. ඉතින් ඒක ඉදිරියේදී එවැනි ප්‍රතිඵල ලැබුණොත් අපි ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පුද්ගලයා පැමිණලා තියෙන්නේ නොවැම්බර් මාසේ 24 වෙනිදා අද දෙසැම්බර් මාසේ 3 වෙනිදා. ඉතින් ඉතාමත්ම කඩිනමින් අවශ්‍ය කරන පරීක්ෂණ වලට යොමු වෙලා ඉතින් ලෝකයේ අනෙකුත් රටවල් හා සංසන්දන කොට අපිත් ඒහාවම විහුසුලුවම මේ අවශ්‍ය කරන මැදිහත්වීම් සිදු කරලා තියෙනවා. ඉතින් සායක සතුට වෙන්න ඕනේ. මම හිතන්නේ බොහෝ විට අනුමාන කරන්න පුළුවන් මේක මේ පෞගේ සති දෙකෙන් පොසිටිව් වෙච්ච සාම්පල් අපි පරීක්ෂා කරපු නිසා ඔමික්‍රෝන් ප්‍රති වාර්තා වෙන පළමු රෝගියද අපි අනිවාර්යයෙන්ම අනුමාන කරන්න පුළුවන්. ඒක ජනතාවගේ වගකීම තමයි. ඔබ එන්නත් කරණය ලබාගෙන නැත්නම් වහාම එන්නත් දෙකම ලබා ගන්න. ඊට අමතර බූස්ට් එන්නත්ට ඔබ සුදුසුකම් ලබනවා නම් ප්‍රමාද වෙන්නේ නැතුව හැකි ඉක්මනින් ඒක ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද මේ තැනැත්තිය පොසිටිව් ලෙඩෙක් හැටියට ආරංචි වුණාට පස්සේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඒ නියමිත කාලයක් තියාගෙන හිටියා. ඒ වගේම ඒ කාල සීමාව තුළ ඒ තැනැත්තිය තියාගෙන ඉඳලා තියෙන වෙනම කාමරයක. එතකොට එතනින් තවත් කෙනෙකුට බෝ වෙන්න තියෙන ඉඩ නැහැ වුණ කියනවා නෙවෙයි අවමයි. කෙසේ නමුත් ඒ තැනැත්තිය එතකොට මේ අතරතුර ආශ්‍රය කරපු ගමන් බිමන් ගිය මේවා අනුව සමහර විට අපි දන්නේ නැහැ කොයි ආකාරයටද වෙලා තියෙන්නේ කියලා. ඒ පිළිබඳව කරන පරීක්ෂණ තාම කරගෙන යනවා. ඒ වගේ තොරතුරු අනුව එතනිනුත් කල හැකි පාලන කටයුතු කරනවා. නමුත් අපි මතක තබා ගත යුතු දෙයක් තමයි මේ ආකාරයෙන්ම තවත් පිටරටින් පැමිණිච්ච පුද්ගලයා මේ රෝගය රැගෙනීමට ඉඩ තියෙනවා. මේ අපේ රටට ආපු බව අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙලට අනුව හොයනකොට හම්බ වෙනවා මිසක් අපි කාටවත් කියන්නේ දිව්‍යඥානයක්. එහෙම ඥානයක් නැහැ. අපිට මේ විද්‍යානුකූලව කරන පරීක්ෂණ ක්‍රම හරහා පමණයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඒ අනුව තමයි ඒ කරන්න පුළුවන් ක්‍රමයකින් හැකි ඉක්මනින් මේ රෝගියාව හොයාගෙන තියෙනවා. මොකද මේ රෝගියා පොසිටිව් ලෙඩෙක් වුණා අපි දැනගෙන හිටියා එයා බටහිර අප්‍රිකානු රටකින් ඇවිල්ලා තියෙනවා.
කියලා. තහනම් කරපු රටවලින් උනොත් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. එසේ වුණත් අපි ඒක පරීක්ෂණයකට භාජනය කරා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිට මෙයව හොයාගන්න පුළුවන්. මුහුණු ආවරණ නැති බොහෝ මිනිසුන්ව ආරක්ෂක අංශ එකතු වෙලා කුදලගෙන යනවා ඒක කාලයක් මාධ්‍ය ප්‍රධාන දර්ශන බවට පත් වුණා. ඒ වගේම මහා පරිමාණ ආසියාවේ ලොකුම PCR පරීක්ෂණාගාරය අපේ ගුවන්තොටුපලේ හැදුවා කියලා පීත්තපටි කපල අනබිරත් ගැහුවා. උදේ හවස සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරමින් රට තුලට එන කොවිඩ් රෝගීන් වළක්වන බව හැමදාම මාධ්‍ය අපටත් වාර්තා කරන්න සිද්ධ වුණා. නමුත් එන්නත ගත්තේ නැති අයකු රට තුලට එනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ලෝකේ බොහෝ රටවල් අදටත් එන්නත අනිවාර්ය කර තිබෙනවා. එන්නත් දෙකම ගත්තත් සමහර රටවල් නිරෝධායනය අනිවාර්ය කර තිබෙන්නේ කොවිඩ් වෛරසය භයානක නිසායි. දැන් ඔමික්‍රෝන් ඇවිත් අවසන්. ඔමික්‍රෝන් භයානකද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් රට තුලට හිතුමතේ කෙනෙකුට එන්න පුළුවන් නම් ඒ ගැන අපේ රටේ බලධාරීන් කී වතාවක් හිතන්න ඕනද කියන එක ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. දැන් මේ රටට ආපු ඔමික්‍රෝන් ප්‍රභේදය ගත්තහම ඉතා පැහැදිලිව මේක හොයාගෙන තියෙන්නේ නයිජීරියාවේ ඉඳන් ආපු 25 හැවිරිදි කාන්තාවකගෙන්. ඇය මාරවිල ප්‍රදේශයේ කාන්තාවක් සති දෙකක පමණ කාලයකට නයිජීරියාවකට පිටත්ව ගොස් තමයි ඇවිල්ලා තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද වෙනකන්වත් මේ අලුත් ප්‍රභේදය රටට ආවහම කෙසේද කටයුතු කරන්න ඕනේ කියන එක පිළිබඳව ගයිඩ්ලයින් එකක් ගහලා නැහැ. ඒ ගයිඩ්ලයින් එක ගහන්නේ නැත්තේ හොරකමට. අපේ රට ඇතුළට එන අයගේ අඩුම ගානේ වැක්සින් දෙක ගහලා ඉන්නේ නැති අයගේ පරීක්ෂණය කරන විදිය පිළිබඳව හරි මාර්ගෝපදේශයක් නැහැ. ඒ නිසා වැක්සින් දෙක නොගහපු අයත් රට ඇතුළට එනවා කියලා අපිට වාර්තාව තියෙනවා. අපි ළඟ සමහර සාක්ෂි තියෙනවා. ඒ අයගේ මොන මොන ප්‍රභේද එනවද කියන එක අපි දන්නේ නැහැ. ඊළඟට වැක්සින් ගහලා එන අයගෙත් ඔමික්‍රෝන් තියෙන්න පුළුවන් කියන එක තමයි පරීක්ෂණාත්මක තොරතුරුල ප්‍රතිඵල. ඉතාම හොඳ රසායනාගාර දෙකක් ගුවන්තොටුපළ පරිශ්‍රයේ තියාගෙන මේ පරීක්ෂණ ටික කරන්න. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා කරුණාවෙන් මේ රට නැවත නැවත අමාරුවේ දාන්න එපා. අපි මේක ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ තැන් තැන් වල කසුකුසු ගාන අය කියනවා මේකට විරුද්ධ ජනාධිපතිතුමා කියලා. ඒ නිසා අපිට මේක ප්‍රසිද්ධිය කියන්න වෙනවා. මේක අපි කිව්වයි කියලා අපේ පස්සේ CID එක එවන්න එපා. එහෙම වුණොත් ජනාධිපතිතුමාට කේලමක්වත් කියාගන්න කෙනෙක් නැති වෙයි. LPG ගෑස් වල ප්‍රමිතිය මයින්න අදටත් නීත්‍යානුකූල බලතල සහිත ආයතනයක් හෝ ක්‍රමවේදයක් නැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. මෙතෙක් සිදු වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට ලිට්‍රෝ සමාගම වගකිවිය යුතු බවයි මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න මහතා පවසන්නේ. සිලින්ඩර වල පීඩනයේ වෙනසක් නිසා මේ අනතුරු සිදුවන බව ගෑස් පිපිරීම් පිළිබඳ සොයා බලන්න පත් කළ කමිටුවේ සමාජික මහාචාර්ය WDW ජයතිලක මහතා ප්‍රකාශ කරනවා. ලිට්‍රෝ සමාගම නැවත දැනුම් දෙනතුරු ගෑස් බෙදා හැරීම සහ අලවිය අත්හිටුවන බවයි නිවේදනය කර ඇත්තේ. මේ වන විට සිදු වූ සියලු පිපිරීම් වලට ජනතාවට වන්දි ලබා ගැනීම සඳහා අධිකරණයට යා හැකි බවයි අප කළ විමසුමකට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ප්‍රකාශ කළේ. අදත් දිවයින පුරා ගෑස් ආශ්‍රිත පිපිරීම් කිහිපයක්ම වාර්තා වුණා. ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවන්නට පටන්ගත් දිනේ සිටම අප මාධ්‍ය ආයතනයක් ලෙස සෑම විටම තර්කානුකූල මතයක් ප්‍රකාශ කළා. ඒ ලිට්‍රෝ සමාගම පාරිභෝගිකින්ව මීට පෙර රවටා ඇති බවයි. එසේම ගෑස් ආශ්‍රිත පිපිරීම් බොහොමයක් ගෑස් උඳුන බටය සහ රෙගියුලේටරේ මත තියන්නට ලිට්‍රෝ සමාගම උත්සාහ කළා. එදී අප ප්‍රශ්න කළේ හදිස්සියේම මේ උපකරණ සෑම කෙනෙකුම අලුතින් මිලදී ගත්තද කියලයි. පිපිරීම් වලට අදාළ උපකරණ හේතු වෙනවා නම් වහම ඒවා ගෙන්වූ පුද්ගලින්වද අත්අඩංගුවට ගත යුතු බව අප නිරන්තරයෙන්ම අවධාරණය කළා. රට පුරාම පිපිරීම් 120කට ආසන්න සංඛ්‍යාවක් සිදු වුණා. මේසා විශාල පිපිරීම් සංඛ්‍යාවක් වාර්තා වන විට එය අසාමාන්‍යයි කියලා පුංචි දරුවෙකුට පවා තේරෙනවා. මේ පිපිරීම් වල ආරම්භයේදී සමහර වගකීමක් නැති දේශපාලනඥයින් පැවසුවේ දිනකට ගෑස් සිලින්ඩර 1-2ක් පුපුරා ය හැකි බවයි. ඒ කියන්නේ මාසයකට සිලින්ඩර 60ක් විතර පුපුරන්න ඕනේ. නමුත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ලිට්‍රෝ සමාගම වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ඔහු පාර්ලිමේන්තුවේදී අවස්ථා කීපයකදීම පැවසුවේ මේ සමාගම පාරිභෝගිකින්ව රවටා ඇති බවයි. කෙසේ නමුත් අප සෑම විටම පෙන්වා දුන්නේ සමාගම ගෑස් සංයුතිය වෙනසක් කරන්නට ඇති කියලයි.
ඒ මීට පෙරත් ලීටර් 18 අමාර ලීටර් 12 අමාර සහ අන්තිමට පාරිභෝගිකයට 9 අමාරක් දීලා රවටපු නිසායි සමාගම බේරගන්න කතා කළ බොහෝ අය ප්‍රොපේන් සහ බියුටේන් වල ගණන් හිලව් කියමින් ගාන වැඩි ප්‍රොපේන් වැඩියෙන් සිලින්ඩරයට දාන්නේ ඇයි කියලා ඇහුවා. හැබැයි පීඩනය වැඩි වෙනකොට ගෑස් ඉක්මනට ඉවර වුණාම වැඩියෙන් සිලින්ඩර විකුණන්න පුළුවන් කියලාත් අමතක කරන්න හොඳ නෑ කියලා අප මතක් කළා. ඉතාලම පැහැදිලිව අද සනාථ වෙනවා මේ ගෑස් සිලින්ඩර වල පීඩනය වෙනසක් තියෙනවා කියලා. මේ පිප්‍රීම් ගැන හොයන්න ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ සමාජික මහාචාර්ය WDW ජයතිලක මහතා අද ඒ ගැන ප්‍රකාශ කළා. වෙනස්ුනේ මිනිසු ගෑස් ලිප වෙනස් කරගත්තේ නෑ, එක්ක තිවිච්ච ලිපවලමයි. ගෑස් බට වෙනස් කරගත්තේ නෑ, රෙගියුලේටර්ස් වෙනස් කරගත්තේ නෑ මේ දවස් කිහිපේ. නැත්තම් මාස දෙකෙන් දෙකට වෙනස් වුණේ එකම දේ තමයි ගෑස් සිලින්ඩර්. ඒ අනුව අපි නිගමනයට බහිනවා නේ. මුත් සාමාන්‍ය මිනිසුන්ගේ ඒකයි චෝදනාව තියෙන්නේ. අපි මේවා අපි මොකක්වත් වෙනස් කරේ නෑ. අපි අලුත් ගෑස් සිලින්ඩරයක් ගෙනාවා, නැත්තම් මේ තිවිච්ච එක දවස් කිහිපයක් පාවිච්චි කරා. අන්න ඒක තමයි ජනතාව තුලින් ලැබෙන ප්‍රධානම ප්‍රතිචාරය. අපිට ප්‍රධාන වශයෙන් සිදු වෙනවා එක හින්දා ගෑස් සිලින්ඩරය සම්බන්ධයෙන් තියෙනවා ගන්න විශේෂයෙන් අවධානය යොමු කරා. ඇයි වෙනස් වීමට අනුවන එක වෙන්න ඕනේ. ඒක මං කියන්නේ ගෑස් සමාගම් වලට මම දුස්පාරනවා නෙමෙයි. ඒක මට අයිතියක් නෑ එහෙම කරන්න. නමුත් ඒක වැදගත් සාධකයක් ගෑස් සිලින්ඩරයේ තත්ත්වය සහ ස්වභාවය ගානේ නිසි විදිහට කටයුතු කිරීම හේතුව. ඒක පේනවා ඒක මේ තත්ත්වය ඇති වීමට වෙනස් වූ ප්‍රධානම සාධකය ගෑස් සිලින්ඩරය බව. අනිත් පැත්තට ගත්තොත් අඩුවෙන්ම ඩැමේජ් වෙලා තියෙන්නේ ගෑස් සිලින්ඩරේ තමයි. එසේම ගෑස් සමාගමේ දුර්වලකම් නිසා මේ බොහොමයක් පිපිරීම් සිදු බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා අදත් සනාථ කළා. ප්‍රමිති ආයතනය විසින් අපි ලබා දීපු නියැදි දෙක විශේෂම ලිත්‍රෝ සමාගමෙත් ලාබ් සමාගමෙත් එතිල් මර් කැප්ටන් කියන ඒ රසායන ද්‍රව්‍ය අපේ රටේ ප්‍රමිතිය අනුව තිබිය යුතු වන්නේ 14ක අගයක්. නමුත් ඒ පරීක්ෂා කරන ලද සාම්පල් දෙකේම තිබෙන්නේ 5ක තරම් ප්‍රමාණයක අගයක් තිබෙන්නේ. මම අමාත්‍යවරයා විදිහට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ தত্ত্বය ඇතිවීම සඳහා සම්පූර්ණයෙන්ම අදාළ ගෑස් සමාගම් දෙක වගකීම සම්පූර්ණයෙන්ම බාරගත යුතුව තිබෙනවා. ඒ වගේම පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වුණොත් යම් කිසි ආකාරයකට හිතාමතායිම ගෑස් සමාගම් විසින් අදාළ උපරිම ලාභයක් ලබා ගැනීමේ අරමුණක් ඇතුව පාරිභෝගිකයන් නොමග යැවීම වෙනුවෙන් යම් කිසි ආකාරයක කටයුතු කරලා තිබෙනවා කියලා අනිවාර්යෙන්ම ඒ සඳහා අවශ්‍ය ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අමාත්‍යංශයත් පාරිභෝගික අධිකාරියත් කටයුතු කරනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මේ අතර ලිට්‍රෝ සමාගම නැවත දැනුම් දෙනතුරු සිය බෙදා හැරීම් සහ අලවිය නතර කළ බව අද නිවේදනය කළා. මේ අතර මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ අදටත් ප්‍රමිතිය ගැන ක්‍රියා කරන්න නීති බලතල සහිත ආයතනයක් නැහැ කියලයි. ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එකේ ප්‍රමිතිය ආයතනයත් එක්ක අපි ප්‍රමිති ගණනාවක්ම හැදුවා. ඔකෙන් එකක් තමයි මේ ගෑස් පිළිබඳ ප්‍රමිතිය. නමුත් මේ ප්‍රමිතිය එකක්වත් ක්‍රියාත්මක කිරීමේ බලතලයක් කොමිසම් සභාවට නැහැ. ඉතින් මේක ගෑස් වල පමණක් සීමා වෙච්ච එකක් නෙමෙයි. අපිට බලය ලබා දුන්නොත් අපිට හිත ඉඳන් හරි මේ වැඩ දෙක කරගෙන යන්න පුළුවන්. කෙසේ නමුත් මෙතෙක් සිදු වූ පිපිරීම් වලට ජනතාවට නීතිමය රැකවරණයක් නැද්ද? පාරිභෝගිකින්ට අධිකරණයට යා හැකිදැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්දනාත් දාබරේ මහතාගෙන් අප විමසීමක් කළා. මේ ජනතාවට හානි කරන ආකාරයට, ඒ වගේම ජනතාවට විපත් දෙන ආකාරයට ගෑස් වල සංයුතිය වෙනස් කිරීමට ගෑස් සමාගම් වලට කිසිදු හැකියාවක් නැහැ. විශේෂයෙන්ම මේවා දණ්ඩ නිධි සංග්‍රහය යටතේ වැරදි, ඒ වගේම පාරිභෝගික ආරක්ෂක අධිකාරිය පනත යටතේ වෙන වැරදි. ඉතින් මා කියා සිටිනවා අපේ ජනතාවට මේ අපරාධ වැරදි සම්බන්ධව හැකියක්මනින් පොලිසියට පැමිණිලි කරන මේ ගෑස් සමාගම් වලට විරුද්ධ ඒ අනුව පොලිස්පතිවරයා හෝ අදාළ ඒ ගෑස් සමාගම් වල මූලස්ථානයේ බල ප්‍රදේශයේ තියෙන පොලිස් ස්ථාන මගින් මේ සම්බන්ධව වහාම අපරාධ නඩු පැවරීමටත් අපරාධ නීතියර්ථයේ විමර්ශනය කිරීමටත් කටයුතු කළ යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි, මගේ මතය හැටියට පැහැදිලිවම මේ නැති වෙච්ච යම්කිසි ජීවිත තියෙනවා නම් ඒ ජීවිතවලට වන්දි ගෙවිය යුතුයි මේ ගෑස් සමාගම්. ඒ වගේම හානි වෙච්ච දේපළ වලට වන්දි ගෙවිය යුතුයි. ඒ විතරක් නෙමෙයි, අත වශයෙන්ම මේ ගෑස් පාරිභෝගිකයන් සියලු දෙනාම රක්ෂණය කරලා ඒ ගෑස් පාරිභෝගිකයන්ට සිදුවන සියලුම වන්දි සඳහා මේ ගෑස් සමාගම් අදාළ වන්දි ගෙවීම කළ යුතුයි. අවසන් වශයෙන් අපට මතක් කරන්නට ඇත්තේ කලක් ගෑස් නැතිව දුක් විඳ බවයි. අද සිලින්ඩරයක් තියාගෙන පුපුරයිද කියලා බියෙන් පසුවන බවයි. අවසානයේ යලිත්
ගෑස් හිඟයක් ඇති වේවි. සිලින්ඩරේ අවසන් පීඩනය ප්‍රොපේන් බියුටේන් මත නොව පාරිභෝගික ජනතාවගේ ජීවිත මත බව බලධාරින්ට මතක් කරන්නට කැමැති. වැඩි මිලට ආරක්ෂිත ගෑස් අලුත් සමාගමකින් අපේ හිස මතම පතිත වේවිද? ගෑස් පිපිරීමේ ඛේදවාචකය සංවිධානාත්මක සාපරාදී වරදක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙම ගෑස් ආශ්‍රිත පිපිරීම වලට ආණ්ඩුව විෂය බාර ඇමතිවරුන් සහ අදාළ ගෑස් සමාගම වගකිව යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ අතුරු ගෑස් පිළිබඳව දේශපාලන වේදිකාවේ ඇසුණු කතා කිහිපයක් දැන් දැනගන්නට ලැබුණා. ගෑස් බෙදා හැරීම తాවකාලිකව නතර කරනවායි කියලා. ප්‍රධාන හේතුව හැටියට දන්වලා තියෙන්නේ ඊතයිල් මකැප්ටින් වල ප්‍රමාණවත් අඩංගු වීමක් නොමැති බැවින් ඒ අඩුපාඩුව මගහරවා ගන්නට මේ බෙදා හැරීම් නතර කරේ කියන කාරණාව. අද රටේ ක්‍රියාත්මක වෙන ලොකුම ඛේදවාචකය ජනතාව ඇඳවීම. මේ ගෑස් පිපිරීම පිළිබඳව පැහැදිලි සත්‍යය මොකක්ද? වෙළඳපොලේ 72ක් සපයන්නේ ලිට්‍රෝ. එතන ලිට්‍රෝ ගෑස් එකට බැරි වුණා ප්‍රමාණවත් සැපයුමක් ලුමට සාපේක්ෂව ලබා දෙන්න. ඒක කරන්න බැරි වුණේ විදේශ විනිම සංචිත ප්‍රශ්න නිසා. නයවර ලිපි ක්‍රියාත්මක නොවීම නිසා දැන් ලිට්‍රෝ කම්පැනියට තියෙන ෆිලින් ප්ලාන්ට් එක. ඒ තියෙන කෙරවල පිටි. ගෑස් හිඟතාවය තුල කාන්දු වීම වැළැක්වීමේ ක්‍රමවේදයේ පරීක්ෂණ සියල්ලක්ම නතර කරලා ගෑස් ටික මුදවා හැරියා සිලින්ඩර් ටික මුදවා හැරියා පාරිභෝගිකයින්ට. මම පැහැදිලිව කියනවා මේ ආයතනයේ මේකට වග කියන්නට ඕන. මේකට රජයේ වග කියන්නට ඕන. මේකට අමාත්‍යවරු වග කියන්නට ඕන. එහෙනම් ආණ්ඩුව වග කියන්නට ඕන. වගේ දේවල් කරලාද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ. මම හිතන්නේ විදියට මේ සිදු වෙලා තිබෙන්නේ සාපරාදී ක්‍රියාවක්. තමන්ට ඕන ඕන විදියට වැඩ කරන්නත් බෑ කිසිම සමාගමකට. සමාගම වැඩි කරලා තියෙනවා නම් මේක තහනම් කළ විතර නෙමෙයි මේක කරපු අයට දඬුවම් දෙන්නත් ඕනේ කියලා මම කිව්වා. හරියට පරීක්ෂණයක් කළා මෙයාට දඬුවම් දෙමු. දඬුවම් දීම විතරක් නෙමෙයි දඬුවම් දීම කිව්වහම දැන් මම නිකන් දඬුවම දීලා ඒක හරියන්නේ නැහැ. මේවා ආයේ නොකරන්න මේ ගිවිසුම් ඇතුලේ තියෙන අන්තර්ගතය වෙනස් කරන්න උවමනාමයි. වන්දි දක් දෙන එක නෙමෙයි ඇත්තට වෙන්න ඕන. සමාගමනි දැන් අද ඉඳලා නවත්තලා තියෙන්නේ මොකද්ද? සුවඳ දැනීම නැති හින්න. ගෑස් එකක් කරපුවම අපිට එන දුර්ගන්ධයක්. මේකෙන් තමයි හොයන්නේ. ඒක නැති කරපු නිසා මේ ලීක් එක හොයන්න බැරි. ඒකින්ද ලිට්‍රෝ එක අහක බැලුවේ තමන්ගේ වංචාවට ඉඩ ගන්න මේ සුවඳ ඒ ප්‍රමාණය ඉවත් කර. ප්‍රමිති කාර්යාංශයෙන් අනුමැතිය ගත්තද? පීඩනය පිළිබඳ අනුමැතිය ගත්තද? එහෙනම් සමාගම වගකීම කොන්දේසි විරහිතව බාරගත යුතුයි. ඔවුන්ට විරුද්ධව අපරාධ සංගීතයට වහාම ක්‍රියාත්මක විය යුතුයි. අද පෙරවරු 11:30ට පමණ මුළු රටේම විදුලිය බිඳ වැටුණා. බිඳ වැටුණු පද්ධතිය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි විදුලි බල මණ්ඩලය පවසනවා. ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මුළු දිවයිනටම අද උදෑසන 11:30 සිට විදුලිය බිඳ වැටුණා. විදුලිය බිඳ වැටීම හේතුවෙන් ජනතාව පත් වූයේ දැඩි අසීරුතාවයකටයි. මොකද වෙන්නේ බාගෙට කොණ්ඩේ කපාගෙන කරන් දෙක් ගියා දැන් වෙන්නේ නැහැ කලින් මේ කපාදන්නේ මොකද මේ වන්නේ කොණ්ඩේ කපන්න ආවේ ඉතින් කොණ්ඩේ කපන්නත් දියන්නේ නැහැ වෙනදනම් මැසේජ් එකක් කලිනවා අපිට දැන් මැසේජ් එකක් ගන්න දැන් කොණ්ඩේ බාගෙට කපාගෙන තමයි මේ මේ මොනවාම කරගන්න බැ බිස්නස් එක ඇත්තටම කියන්නේ දැන් කඩ කඩ වලින් බඩු ගන්නත් නෑද මොකද කරන්නේ ඉතින් බිස්නස් එකක් කරගන්න දියන්නේ නැහනේ ලයිට් නැහැ කියලා කියනවා දැන් ඉතින් හෙට ඇතර ගෑසුත් නැහැ කියලා කියනවා හැබැයි ඉතින් එහෙම වුණත් නම් සනීපයි හැමෝටම කරන්ට් නැහැ කරන්ට් එක නැහැ ගෑස් නැහැ දැන් ගෑස් ඉවරයි දැන් කරන්ට් උත් ඉවරයි ඉතින් මොනවද කරන්නේ අපි මොනවද කරන්නේ දෙන දෙල මොනවද දෙනවා අපේ බැලට් එදී කරවලේ බිස්නස් කරන්න පුළුවන්ද කරන්න බෑනේ දැන් මසුක දාලා තියෙන්නේ එමෙන්ම දුම්රිය මාර්ගවල සංඥා පහන්ද විදුලිය ඇනහිටීම නිසා අක්‍රීය වීම හේතුවෙන් දුම්රිය ගමනාගමණයටද බාධා එල්ල වුණා. එමෙන්ම විදුලිය අක්‍රීය වීම හේතුවෙන් ඉන්ධන පෙරවුම් මහල්වලද පොම්ප අක්‍රීය වීම නිසා ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිසද පත් උනේ දැඩි අසීරුතාවයකටයි. මොනාරි හම්බ කරන්නේ අපි බලන්නේ රුපියල් 200 කට පෙට්‍රල් ගෑවුවොත් 500ක් වෙනවා.
ඒ 500ත් හොයාගන්න විදියක් නැතුව ඕල මොනාද කරන්න කියලා පොඩ්ඩක් අහලා අපිට පිළිතුරක් දෙන්න කියන්න මේ වගේ රජයක් කරන්න බෑ උතුම් රටක් මේක බබලවන්න පුළුවන් බබලවන්න සල්ලි තියෙනවා නම් ෆුල් ටැංක් ගන්නවනේ අපි සල්ලි නැති නිසා මේ පොලිමේ ඉඳගෙන අපි මේ පෙට්‍රල් ටික ගන්න ආවේ නෑ රට හොඳයි මිනිස්සුත් හොඳයි නමුත් ටිකක් ඉන්න කට්ටියක් ඒගොල්ලෝ දැන් ඔක්කොම කරන්නේ 89 ලක්ෂයක් දුන්නා නම් සප විදිනවා දැන් වතුරුත් නෑ කරන්ටුත් නෑ අද ඉතෝපියාව වගේ තමයි වෙන්නේ අන්තිමට දැන් හොඳයිනේ දැන් හොඳයිනේ අපි යුද්ධවර කළා මිනිතු නියමයි දැන් සුපිරි දැන් නන්නතර වෙලා තින්නේ එච්චරයි කියන්න පුළුවන් අපි තමයි හොඳටම කලේ ඒක තමයි කියන්න තියෙන්නේ වෙන මොනවත් කරන්න දෙන්නේ අද කරන් කපලා ලයිට් නෑ ගෙදර වතුර කපලා මෙතන නම් පෙට්‍රල් පොලිමේ ආයෙත් යන්න ඕනේ දැන් ගෑස් ගන්න ඉතින් දවසම වැඩකට යන්න බෑ දවසම පොලිමේ තමයි යන්නේ මේ අතර මාර්ගවල සංඥා පහන්දා ක්‍රිය වීම හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ඇති වී තිබුණා संप्रेषण मार्ग विधुली बल मंडल जाति विधुली बल मंडल मेतर विधुली बिंदी हेतु जल पंपागार अक्रिय भीम निशा प्रदेश रसक जल सपयुम नतर वीति बन भव जाति जल संपादन सह जलापोहान मंडल पवसन वाणुअलुदासन प्रदेश රසක ජල කප්පාදු වීම වාර්තා වුණා මේ අතර මීට දින කිහිපයකට පෙරද මෙලෙස විදුලිය බිඳ වැටීම් ප්‍රදේශ කිහිපයක සිදු වුණා ඒ අනුව පසුගිය දෙවනදා වැලිවිට පාරිභෝගික අධිකාරී ප්‍රදේශයේද විදුලි බිඳ වැටීමක් සිදු වූ අතර එය කඩා කප්පල්කාරී ක්‍රියාවක්ද යන්න සොයා බැලීමට පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා ඒ ලංකා විදුලි බල මණ්ඩලයේ ව්‍යාපාර සහ මෙහෙයුම් ක්‍රම උපාය අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරයා විසින් ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා කොළඹ අපරාධ කොට්ටාසයේ වෙත බහර දී ඇති බවයි පොලිස් මූල ස්ථානීය පවසන්නේ මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සිටින්නේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකයි. ඔවුන් පසුගිය දා ප්‍රකාශ කළේ සවස 4:15 වෙනි පසු සිදුවන බිඳ වැටීම් යථා තත්ත්වයටපත් කිරීමට තමන් සහභාගී නොවන බවයි. කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ පැවසුවේ තමන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැලෙන්නේ නැති බවයි. මේ අතර අප සිදු කළ විමසීමකදී විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ මේ වන විට බිඳ වැටී ඇති පද්ධතිය සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත් කර ඇති බවයි රජය සහ රජය අනුමත පෞද්ගලික පාසල් සඳහා ලබා දෙන නිවාඩුව දීර්ඝ කර තිබෙනවා ඒ අනුව දෙසැම්බර් මාස 23 වනදා සිට ලබන වසරේ ජනවාරි 3 වනදා දක්වා පාසල් වලට නිවාඩු ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ රජය සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබා දීම දෙසැම්බර් මාස 23 වනදා සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා නවත පාසල් ආරම්භ වන්නේ 2022 ජනවාරි මාස 3 වනදා පවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ මීට පෙර පාසල් නිවාඩු සමය ලෙස ප්‍රකාශයට පත් වී තිබුණේ 2021 දෙසැම්බර් මාස 23 වනදා සිට 2021 දෙසැම්බර් මාස 27 වනදා දක්වායි රට පුරා නව දේශපාලන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වනවා ලබන දසවනදා සිට නව සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ. එහෙම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ පසුරුවේ රැස්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් මං දැනුම් දුන්නා පක්ෂයේ තීන්දුව කරන ඕනම මොහොතක අපි අපේ අමාත්‍ය ධූර වලින් අයින් වීම කිසිම බාධාවක් නැහැ ඒකට අපි එකඟතාවය ලබා දීලා තියෙනවා පක්ෂය තමයි මධ්‍යම කාරක සභාව ගන්න තීන්දුවකට අපේ එකඟතාවය පළ කළ තියෙනවා ඒකට කිසිදු ආකාරයක අපේ තනතුරු බාධාවක් කරගන්න අවශ්‍ය නැහැ කියලා මේ අපි යම් ගන්න තීන්දුව වල වාසිය සජිත් ප්‍රේමදාසට හරි රනිල් වික්‍රමසිංහට හරි තවත් කාට හරි යන්න අපි තීන්දුව ගන්න සූදානමක් නැහැ ඒ අය ශක්තිමත් කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ අපි කිසියෙත්ම වෙන පක්ෂයකට යන්නේ නැහැ ආණ්ඩුව අස්ථා
ස්ථාවර කරන්න ජනාධිපතිතුමා ස්ථාවර කරන්න අපිට උවමනාවක් නැහැ. මොකද මේ ආණ්ඩුව අපිනේ හැදුවේ. අපි පරිණත විනයගරුක පක්ෂයක් මං හැම වෙලේම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතින් අපිට ඒ පරිණත නැති අය කරන විවේචන පිළිබඳව අපි එච්චර තැකීමක් නැහැ. මේ අයවැය සම්බන්ධව විවේචන ගන්නවක් තිබෙනවා. මධ්‍යම කාර්ය සභාව ඉදිරියේ අපි සාකච්ඡාවට භාජනය කරා. අයවැය සම්බන්ධව අවශ්‍ය කරන මූලික එකනතාවය ලබා දීලා අවසන් වෙලා තිබෙනවා. ඊළඟ අවස්ථාව තියෙන 10 වෙනිදා ඡන්දේ පාවිච්චි කිරීම ඒකෙදි අපි යම් අදහස් ගන්නවා කොමාල් කරගන්න. දැන් අපි දැන් පක්ෂව ඡන්දේ පාවිච්චි කරාන අතර දෙවන වාරයේ නිසා තුන්වෙනි වාරයේ අපිට අපව විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්න බෑ. දෙසැම්බර් 10 පාර්ලිමේන්තුව නිමාඩු දෙනවා අයවැයෙන් පස්සේ. එතන ඉඳලා දිගටම අපි අලුත් වැඩපිළිවෙල රට පුරා පටන් ගන්නවා. අපි දිස්ත්‍රික් එකක් ගමක් නගරයක් පාසා අපි යන වැඩපිළිවෙල. ඒ සාකච්ඡාව තමයි විශේෂයෙන්ම අද කළේ. ඔබතුමාලා ඉදිරියේදී වෙනම තරඟ කරනවද? මොනවා එහෙම එකක් තරඟ කරන්න යන්නේ නැහැ නේ මොකක්වත් තාම. කොහොම මැතිවරණයක් නැහැ නේ. प्रजातंत्री කතා කරන්න ඕනේ මම මේ රට ප්‍රජාතන්ත්‍රවාදී දුන්න මිනිහෙක් 19 වෙනි සංශෝධනයේ ලෝකේ කොයි නායකයාද තමන් බලයටපත් වුණාට පස්සේ තමන්ගේ බලය ඉවත් කළා කියන්නේ ඒ කියන්නේ ඔබතුමාලා පිළිගන්න මේ 20 කියන එක වැරදි ඔබතුමාලගේ කණ්ඩායම අතිස්තුප එක වැරදි මේ ඉන්න කණ්ඩායම මම ඡන්ද දුන්නේ නැහැ දැන් ඔබතුමා ඡන්ද නොදුන්නා ඒක ඒක දුන්නේ ඒගොල්ලන්ගේ නෑ කෝර ප්‍රශ්නේ විසඳීමක් නෑනේ කිතුවා කියන්නේ විදුලිය බිඳවැටීම සහ ජාතික ආරක්ෂාව පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. මේ අයවැයෙන් ජාතික ආරක්ෂාවට බිලියන 30ක් වැඩියෙන් වෙන් කරලා තියෙනවා. සමහරු මට ඇහිලා තියෙනවා කියනවා ඒ ගැන යුද්ධයක් නැති නිසා වැඩිපුර මුදල් වෙන් නොකළ යුතුයි කියලා. මම ඒකත් එක්ක එකඟ වෙන්නේ නැහැ. හමුදා යුද්ධයක් තිබුණත් නැතත් ශක්තිමත්ව තිබිය යුතුයි. ආරක්ෂාව දුර්වල නම් ආර්ථික දියුණුවක් කවදාවත් රටක ඇති වෙන්නේ නැහැ. අනෙක් රටවල් ඔළුවට අත හොදන්න හදනවා. ආරක්ෂාව දුර්වල නම් අපේ රට මේ වෙනකොටත් ඒක සිදුවෙමින් පවතිනවා කියලා මම විශ්වාස කරන්නේ. ගරු කථානපතිනි, මෙතුමා මේ ආරක්ෂක මාත්‍ය වෙන්න සීනමවනවා. මෙතුමා යහපාලන රජයේ මහජන ආරක්ෂක මාත්‍ය වෙන්න සීනමැව්වා. නමුත් යහපාලන රජය දුන්නේ නැහැ. මොකද මිනිහාගේ හැටි දන්නේ හින්දා. මෙතුමා තමයි යුද හමුදාන් යනකොට මේ යුද්ධ ඉවරනාට පස්සේ චීනෙන් ගෙනාව ආයුධ නවක් අවශ්‍ය නැති. ඒක හරලන් යව ආරක්ෂක ලේකම්තුමා. ඒක තමයි ආරක්ෂක ලේකම්තුමා තම තරහ වුණේ. ඒකෙන් ලැබෙන කොමිස් තමයි අර ලංකා බැංකුවේ ලොකරකේ තිබ්බේ. ඉතින් තමුසේ ඉදිරි ගවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියලා මං කියනවා. මට සප්පර 10ක් දෙන්න. හා ඒකට උත්තර දෙන්න. නිවටය කවුද කියලා රටේ ජනතාවගෙන් අහන්න. හරි කොහොම විශ්වති. මේ සරද්ද කියලා. අපි මාදර මැතිමා කතා කරන්නේ. විපක්ෂය කතා කරාම ආණ්ඩු පක්ෂය අහන් ඉන්නවා. ආණ්ඩු පක්ෂය කතා කරන විපක්ෂය අහන් ඉන්නවා. බොහොම හොඳයි. හොඳ පොඩි දරුවා. මට අද සරත් පොන්සේකා මැතිතුමාගේ තුමාගේ කතාවේ මම අහගෙන හිටියා. අනිවාර්යෙන් සමගි ජනබලවේගයේ රජයක් එනවා. ඒක නවත්තන්න බෑ. එතුමා කිව්වා මම අනිවාර්යෙන්ම ආරක්ෂක ඇමති කියලා. ඒක අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. කරු කතානායකතුමනි ඕවර් 50ක මැච් එකක් ගහන්න ගත්තම ඕවර් 20ක් විතර ගහනකොට විකට් එකක් දෙකක් ගියාම එහා පැත්තේ යාට මෝඩ චූන් යනවා. එක විකට් එකක් දෙකක් ගියාම වැඩේ හරි. දැන් මැච් එක දිනලා. මේ තව එක්කෙනෙක් මෝඩ චූන්යක් ගන්නවා. මේ ටිකිරි මාරි මේගොල්ලෝ. කරු කතානායක වගකීමකින් කියනවා ඡන්ද කරනලාට ඡන්ද කරමු තමුන්නාසලා වගේ තමුන්නාසලගේ දේශපාලනයේ බංගලොත්භාවය තියාගෙන මැතිවරණ හංගන දේශපාලන න්‍යාය පත්‍රයක් අපි ළඟ නැහැ පළාත් සභා මැතිවරණේ අදවලතුරු තියන්නේ නැතුව ලැජ්ජ නැතුව සරමයන්න්ද කතා කරන්නේ තමුන්නාසේ තමුන්නාසලා ගෙනාව නායකයෝ දෙන්නෙක්ව එක නායකයෙක් කපේ පැත්තේ යන වාඩි කරගෙන ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන අනිත් පැත්තෙන් වාඩියගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ දෙන්නම දැන් මොකෝ දැන් දෙන්නගේ රෙදි ගලවනව නේද ඊළඟට එන පළාත් පාලන මැතිවරණට අපි බය නැහැ අපි තියනවා අපි ආණ්ඩුවෙත් ඉඳලා තියනවා විපක්ෂෙත් ඉඳලා දෙකම උරුයි එක එක්කෙනාගෙන් ආරක්ෂක ඇමතිකම් ඉල්ලන්නේ තමුන්නාසි ඉල්ලන්නේ යන්න එපා ලැජ්ජ වෙන්න එපා ගිය ආණ්ඩුවේ වනජීවි දුන්නේ වනජීවි සත්තු බලා ගන්න දුන්නා යුද කරපු මිනිහට ඔය තොත්තු දීලා කියනවා අහන්න එපා ඔබතුමාට ගෝල් පේස් එකේදී මං දැක්ක තොත්තු දෙකක් දුන්නා දැන් අලුත් ටේප් එකක් දාගෙන යනවා මේ පාස්කු ප්‍රහාරයේ බෝම්බ ගාලා තින්නේ අපි හා ඔව් බබා අනේ මෙන්න මෙයාට මේ හිල් පොල් කට්ටේ නාවල මෙයාට පොවන්න ඕන මේ කුක්කු බෝතලයක් බලන්න හිරිකිතර ඇතුව කියපු හැටි අම්මපල්ලා කතානායකතුමනි මේ හිටපු පොලිස් ඇමති මෙයා සපත්තු පොලිස් මෙයා නිගම් පොලිස් නෙවෙයි මේ වගේ දොම්පෝල්ලා දියාගෙන කොහොමද ඉතින් මේ මේගොල්ලෝ ඉඳද්දි අර ආණ්ඩු පෙල්ලෙන්නේ නැද්ද
හරින් ප්‍රනාන්දුට තාත්තා කිව්වම කියන්න දුන්නේ මුලින් කැබිනට් මණ්ඩලයට රට දැනුවත් වෙනවා රටේ මිනිස්සු එනම් පල්ලි යන්නේ නෑ ගරු කතානායකතුමනි රයිල් වික්‍රමසිංහ හොඳයි මෛත්‍රී පාලදීසේන හොඳයි කියලා කියනකොට මම නම් වේදිකාවේ කිව්වා ඔය දීගේ ගැළපෙන්නේ නෑ කියලා අරු අමතුමනි අද ජාතික ආරක්ෂාව පිළිබඳව අපි කතා කරන මේ මොහොතේ මුළු රටේම විදුලි බලය යන හිටලා තියෙනවා එක පැත්තකින් මේ වෙලාවේ එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරනවා නම් අපි ඒත්ම අනුමත කරන්නේ නැහැ ඒකට නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා අපිට ආරංචි වෙන මේ පාර්ලිමේන්තුවේවත් ලයිට් නැහැ කියලා දැන් මේ ජෙනරේටර් එකකින් දුවන්න කියලා හොඳයි හොඳයි ජෙනරේටර් එකකින් දුවන්න කියලා හැමතුම අවසන් කරන්න දැන් ඒ පිළිබඳව අපි ඒක ප්‍රහම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න චීන පොහොර සමාගමට හා එහි දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුවට නිකුත් කළ වාර්ණ නියෝගය අද තවදුරටත් දීර්ඝ කෙරුණා. එම නියෝගය ලබා දුන්නේ කොළඹ වාණිජ මහා අධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටි ආරච්චි මහතායි. අහිතකර බැක්ටීරියා අඩංගු චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම තවදුරටත් වාර්ණය කිරීමට කොළඹ වාණිජ මහා අධිකරණය තීන්දු කළා. ඒ අනුව මුදල් ගෙවීම වළක්වාලමින් මහා බැංකුව වෙත පනවා ඇති වාර්ණ නියෝගය මේ මාස 23 වෙනිදා දක්වා දීර්ඝ කෙරුණා. දීර්ඝ කිරීමේ නියෝගය ලබා දුන්නේ කොළඹ වාණිජ මහා අධිකරණ විනිසුරු ප්‍රදීප් පෙට්ටිආරච්චි මහතායි. ඒ කොළඹ කමර්ෂියල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමේ අනතුරුවයි. සිරදඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කළ ඇති දෙවැනි අපහාස නඩුව ජනවාරි මාස 24 වෙනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියෝග කළා. දැනට රටින් පලා ගොස් සිටින අර්ජුන් මහේන්ද්‍රන් සහ අජන් ගාර්දි පුංචි හේවා යන බීතිකරුවන් නැතිව මහා බැංකුව බැඳුම් කර වංචා නඩුව ඉදිරියට ගෙන යාමට තීරණය කෙරුණා. එම තීරණය ගනු ලැබුවේ කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහා අධිකරණ විනිසුරු මඩුල්ලයි. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් ප්‍රවීණ වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය නළු සම්පත් තෙන්නකෝන් මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට ඒ මහතා 62 වියෙහි පසු වුණා. වේදිකාව හරහා කලා ශාස්ත්‍රයට අවතීර්ණ වූ ඔහු අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මහතා සහ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අතර හමුවක් පසුකියදා පැවැත්තුණා. උරුවලිගේ වන්නිල ඇත්තන්ගේ බිනිදවන හීන් මැනිකා මීට මාස 3කට පෙර කොවිඩ් වෛරසය ආසාදිනී වී මිය ගියා. ඇයගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම ඊයේ දඹාන කොටපගිනිය ගම්මානයේ සුසාන භූමියේදී සිදු කෙරුණා. අධික වර්ෂාව හේතුවෙන් බලංගොඩ මැද්ද කන ප්‍රදේශයේ නිවසකට පස්කන්දක් කඩා වැටී තිබෙනවා. මින් කිසිවෙකුටත් ජීවිතහානි නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ත්‍රිකුණාමලයේ ඉචිලම්පත්‍රු පොලිස් වසමේ නිදන් හැරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව කරඩියනාරු පොලිස් වසමේ බලපත්‍ර නොමැතිව වැලිචාවාරමේ යෙදුණු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. ඒ මඩකලපුව අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරුකට අනුවයි. බේරුවල වෙරළ තීරයේ තිබී නාදුනන පිරිමි පුද්ගලයෙකුගේ මල සිරුරක් අද බේරුවල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ක්‍රීඩා පුවතක් වෙතයි අවධානය. ශ්‍රී ලංකාව බටහිර ඉන්දියා කොදෙව්වන් පරදා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ සමස්ත ටෙස්ට් තරගාවලියම 2.0ක් ලෙස ජය ලබා ගැනීමනොයි. ටෙස්ට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කළේ සියත ටීවී අපනාලිකාවයි. සියත පෙන්නොත් ක්‍රිකට් දිනන බව අද සියලු ක්‍රීඩා ලෝලින්ගේ මුවග රැඳි එකම වචනය බව සඳහන් කළ යුතුයි. විශිෂ්ට ලකුණු සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා නොදෙවි ලකුණු 155ක් රැස් කළා. පැතුම් නිසංක ලකුණු 66යි. ඒ අනුව අද දින සිය දෙවනිනම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොදෙව්වන් 8 තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 297ක ඉලක්කයක් හිමි වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසරණ වූ කොදෙව් කණ්ඩායමේ කඩුලු සියල්ල ලකුණු 153ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 5ක් දවා ගත් අතර රමේෂ් මෙන්ඩිස්ද කඩුලු 5ක් දවා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 164කින් දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කළා. තරගයේ වීරයා ධනංජය ද සිල්වා. ඒ අනුව
තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟවලිය තරඟ දෙකට බිඳුවක් ලෙස ජය ලබා ගත්තේ ශ්‍රී ලංකාවයි. තරඟවලියේ වීරයා සම්මානීය රමේෂ් මෙන්ඩිස් දිනාගත්තා. මෙවර ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතර ටෙස්ට් තරඟවලියේ නිල විකාශක ලෙස කටයුතු කළේ සියත ටීවී අපනාලිකාවයි. සියත බැලුවොත් ක්‍රිකට් දිනුම් කියන එක අප නැවතත් අද ඔප්පු කළා. ඒ අනුව අප ඊයේ දින තරඟවලිය ජයග්‍රහණය කිරීමටත් ප්‍රථම පෝස්ට් ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ ක්‍රිකට් දිනබන්න නම් සියත තමයි කියලයි. ඇත්තටම අප එය සනාථ කර අවසන්. එය මෙම ටෙස්ට් තරඟවලියෙන්ද ඔප්පු වී හමාරයි. සියත එක් ක්‍රිකට් දිනමු. සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.